சிரசை எஃப்எம் தர்மாசனிய. நமோ தஸ் பகவது அர்ஹது சம்மா சம்புத்தஸ். நமோ தஸ் பகவது அர்ஹது சம்மா சம்புத்தஸ். நமோ தஸ் பகவது அர்ஹது சம்மா சம்புத்தஸ். சத்தா புத்தி சம்பன்ன பின்னத்னி, சம்மா சம்புத்த பியானன் வஹன்சே தேசனா கரபு தர்மயட அனுவ அபி ஜீவித சகஸ் கரகண்ட மோனே. ஏ சகஸ் கர கனீம சதஹா හැම දෙයකටම මූලික වෙන, හැම ක්‍රියාවකටම, හැම වචනයකටම, හැම සිතුවිල්ලකටම හේතු වෙන මනස සකස් කරගන්න ඕනේ. මනස සකස් කරගන්නේ නැතුව අපිට අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට එකතු කරගැනීමේ වටිනාකම අපිට ධර්මයේ ගවේෂණය කිරීමෙන්මයි හොයාගන්න පුළුවන්කම තියෙන්නේ. මේකෙන්ද අපි ඊටාම ලොකු තම විශාල අවධානයක් ධර්මයේ පිළිබඳව යොමු කරන්න ඕනේ. අද අපි සාකච්ඡා කරන්නේ අපි හරි විශාල පීඩනයකට පත් වෙන ලොකු ගැටලුවක් පිළිබඳව. ඒ තමයි රටේ බොහෝ දෙනා වැරදි කරනවා, ගමේ බොහෝ දෙනා වැරදි කරනවා, නිවසේ බොහෝ දෙනා වැරදි කරනවා. මේ වැරදි දැකලා යහපත් විදිහට ඉන්න මනුස්සයාට විපාකයක් ලැබෙනවා. ඒ ලැබෙන විපාකය තමයි ඒ දැනතර තරහ යනවා. ලෝකේ කිසියම් හෝ තැනක යම්කිසි පුද්ගලයෙකුට තරහ යනවා නම්, ක්‍රෝධයක් ඇති වෙනවා නම්, වෛරයක් ඇති වෙනවා නම්, අන්නේ වෛරයෙන් එතනත්තා පීඩාව විඳිනවාමයි. මොකද ක්‍රෝධ, වෛර ආදී ඇති වෙන්නේ තමන්ගේ సంతානය දවාලමින්මයි. సంతානය දවාලමින් කියලා සඳහන් කර තියෙන, ඒ කියන්නේ හිත දනවා. ඒ දෑම තමයි හරි අමාරු වෙන්නේ. කායික දැවීමට වැඩිය මානසික දැවීම. හැම අකුසලයකම ඒ රත් වෙන ස්වභාවය, දැවෙන ස්වභාවය තියෙනවා. යම් යම් අකුසල් සිද්ධ කරනකොට ඒවා තමන්ගේ ප්‍රතිලාභ සඳහා සිද්ධ වෙන ස්වභාවයක් තියෙනවා. ප්‍රාණඝාත, අදත්තාදාන ආදීන් යම් කිසි ආකාරයක ප්‍රතිලාභයක් ලබන්න හැමෝම උත්සාහ කරනවා. නමුත් තරහ යෑම කියන එකෙන් ලබන ප්‍රතිලාභයක්වත් නැහැ. මොකද ලෝභයක් මුල් වෙලා කරන දේවල් වලින් ප්‍රතිලාභයක් කියලා කියන්නේ හොඳ දෙයක් කියලා කියන එක නෙවෙයි අපි මේ කියන්නේ. නමුත් එයා ලබා ගන්න දෙයක් තියෙනවා. මොන හරි දෙයක් ලබා ගැනීම සඳහා යෙදේ කරන්න. නමුත් තරහ නිසාවෙන් ලබා ගන්න දෙයක් නැහැ. අනිත් අයගේ වැරදි හින්දා මේ යහපත් මනුස්සයාට සිද්ධ වෙන තරහ තමන්ට ලොකු හානියක්. ඒක භාවනාවට හානියක්. තරහ කියන එක ඇති වුණාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ව්‍යාපාදය, ගැටීම, තරහ යනාදී වචන වලින් සඳහන් කරන මේ දේවල් ඇති වුණාම ඒ පුද්ගලයාට ඇති වෙන හානිය පිළිබඳව දේශනා කරනවා. පළවෙනි එක තමයි තරහ කියන එක ඇති වුණාම ඒ ඇති වෙච්ච වෙලාවට ඒ තැනත්තාට මම මේ තරහ නැති කරගන්න ඕන කියන හැඟීම ඇති වෙන්නේ නැහැ. ඒක ප්‍රහාණය කරගන්න ඕන කියන හැඟීම ඒ මොහොතට නැහැ, පසුව තියෙනවා. උදාහරණයක් විදිහට අපි කාත් එක්ක හරි තරහ ගියාම බොහෝම දේශයෙන් බැනගෙන බැනගෙන ගිහලා තරහ අඩු වුණාට පස්සේ අපිට හිතෙනවා අපරාධි මම බැන්නේ, බණින් නැතුව ඉඳලා තිබ්බේ, මට තරහ ගන්න නැතුව ඉඳලා ඒ වෙලාවේ තිබ්බේ කියලා පසුව අපිටම හිතෙනවා. නමුත් නැවත එවැනි පරිසරයක් ගොඩනැගෙනකොට නැවත ඒ ආකාරයටම දෝෂාරෝපණය කරන, අන් අයට හානි කරන ස්වභාවයක් අපි ළඟ තියෙනවා. ඉතින් අපි දිහා බලපුවාම අපිට පුළුවන්කම තියෙනවා අපිව ගවේෂණය කරගන්න ඕනේ. අපි දිහා බලපුවාම නිවැරදිව අපිට පුළුවන්කම තියෙනවා මේ සත්‍ය තත්ත්වය මොකද්ද කියලා තේරුම් ගන්න. හැබැයි මේක තේරුම් ගන්න කාගේ හරි හෝ මඟ පෙන්වීමක් ඕනේ. බුදුරජාණන් වහන්සේ මේවා ඉතාමත්ම ක්‍රමානුකූලව අපිට දේශනා කරලා තියෙන හින්දා මේවා ගැන කල්පනා කරනකොට තමයි අපිට මතක් වෙන්නේ. ඇත්ත නේනම් මට තරහ ගිය වෙලාවට මගේ තරහ අඩු කරගන්න ඕනේ කියලා මට හිතිලා නැහැ. අන්න එහෙම හිතෙන්නේ මේ දේ ඇහුනහමයි. හොඳින් හිතලා බලන්න, ඇත්ත වශයෙන්ම අපිට තරහ ගිය වෙලාවට අපි නොයෙකුත් ආකාරයේ කායික, වාචසික, මානසික වැරදි ක්‍රියාවල යෙදෙනවා. ඒ කියන්නේ කයෙන් වැරදි කරනවා, වචනයෙන් පරුස වචන ආදිය කියලා වැරදි කරනවා, සිතෙනුත් නොයෙකුත් විතර්කයන් ඇති කරගන්න මේ මම මේ විදිහට කරන්න ඕනේ, මේ විදිහට කරන්න ඕනේ කියලා එන්ඩෙන් තරහ වැඩි කරගන්නවා. මෙනෙහි කරන ආකාරය, අපි තරහෙන් මෙනෙහි කරන වාරයක් ගානේ තරහ කියන හැඟීම අපේ තුළ උපදින චේතනාවේ තරහ ගතිය වැඩි වෙනවා. ඒ වැඩි වෙන්න අපිවම තනියම දැවෙන පිච්චෙන ස්වභාවය වැඩි. මේක දේශනාවේ සඳහන් වෙන්නේ උණ ගැනිච්ච කෙනෙක් වගේ කියලා එක තැනකදී. උණක් ගැනිච්ච කෙනෙකුට ලෙඩක් හැදුනාට පස්සේ හරි වේදනාව විඳින්න වෙනවා. ඒ තැනත්තාට හරියට වැඩක් කරගන්න බෑ. කවුරු හරි කතා කරපම රුස්සන්නේ නෑ. ඒ වගේ තරහෙන් පීඩිත වුණාට පස්සේ කෙනෙක්ගේ පිළිබඳව මොනයම් හෝ දෙයකට තරහෙන් පීඩිත වුණාට පස්සේ අසනීපයක් වුණා වගේ ඉතාම පීඩිතව අපහසුවෙන් තමයි ජීවිතය ගෙවන්න වෙන්නේ.
ඒක හින්දා අපි මේ පිළිබඳ නැවත නැවත හිතන්න ඕන. තරහ කියන එක අඩු කරගන්න පුළුවන් වෙන්නේ පින්වත්නි තරහ අඩු වෙන ආකාරයේ මෙනෙහි කිරීම තුලින්. ඕනෑම දෙයක් ගැන හිතන ආකාරයෙන් තමයි අපේ චිත්තසංතානය නිවැරදි සිතුවිලි වලට යන්නේ. හිතන ක්‍රමය වෙනස් කරන්න ඕනේ. මුළු සමාජයෙන් වෙනස් කරගන්න නම් මුළු සමාජයෙන්ම හිතන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. මේකට අපි උදාහරණයක් ගත්තොත් එහෙම භාගයක් අඩු අතුරු වීදුරුවක් තියෙනවා නම් ඒ භාගයක් අඩු අතුරු වීදුරුව දිහා බලන ඒක දකින ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ඒකේ භාගයක් අඩු කියලා අපි කිව්ව ආකාරයටම ඒ වීදුරුව හඳුන්වන්න පුළුවන් භාගයක් අඩු අතුරු වීදුරුවක් කියලා. එයා හැම වෙලෙම අවධානය යොමු කරන මේ අතුරු වීදුරුවෙන් භාගයක් අඩු පැත්තටයි. එයාට හැම වෙලෙම පේන්නේ අඩුව. හිතන්න මොහොතක් තමන්ගේ නිවසේ ඉන්න අයගේ හුඟක් දෙනෙක්ගේ අඩුපාඩු දිහාමයි වැඩිපුර අවධානය යොමු කරලා ඒ අඩුපාඩුමයි කතා කරන්නේ. අපි වැඩිපුර කතා කරොත් කෙනෙක්ගේ අඩුපාඩුමයි කතා කරන්නේ. හැබැයි ඒ වතුර වීදුරුවටම අපිට කියන්න පුළුවන් භාගයක් පිරිච්ච වතුර වීදුරුවක් කියලා. ඒ භාගයක් පිරිච්ච වතුර වීදුරුවක් කියලා අර්ථ දක්වන කෙනා ඒක දිහා බලන්නේ පිරිච්ච කොටස දිහා. එතකොට ඒ පිරිච්ච කොටස නිසාවෙන් සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේ අපි අපේ ළඟ ඉන්න අය දිහා මෙන්න මේ අපි සාමාන්‍ය සමාජයේ තියෙන උදාහරණයක් ගත්තට මේ ආකාරයට ඉතා සියුම්ව මේ දෙස බලන ආකාරය අනිත් අයගේ වැරදි දැක ඉතාම සියුම්ව කොහොමද මේවා දුරු කරගන්නේ කියලා බලන ආකාරය පිළිබඳ උදාහරණ සහිතව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ දේශනාව ဒုတိය ආඝාත පටිවිණය සූත්‍රය කියලා සූත්‍ර ධර්මයක් තියෙනවා. මේ සූත්‍ර ධර්මයේ ඉතාම අපූර්වට මේ පිළිබඳව සඳහන් කරලා තියෙනවා. සරියුත් තෙරුන් වහන්සේ මේ ක්‍රෝධය දුරු කරන ආකාරය දේශනා කරපු විදිහක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව. ඉතින් අපි මේ පිළිබඳ පොඩි අවධානයක් යොමු කරමු. මේක හරීම අපූරු කාරණාවක්. සිත කය වචනේ කියන තුන් දොරින් වැරදි කරන අය පිළිබඳ අපි සිතිය යුතු ආකාරය. අද සමාජයේ ජීවත් වෙන අපිට අද සමාජයේ වැඩිපුරම වැරදි කරන මිනිසුන් හැමුවේ වැඩිපුරම දුකෙන් තරහෙන්ම ජීවත් වෙන්න සිද්ධ වෙනවා. වැඩි දෙනෙක් ඇත්ත වශයෙන්ම පීඩණයට ලක් වෙලා තියෙන මෙන්න මේ ස්වභාවය. ඉහළම තලයේ ඉඳලා පහළම තලය දක්වාම ඉතාම අසාධාරණ විදිහට ඉතාම නරක විදිහට හැසිරෙන ස්වභාවයක් මේ සමාජයේ දකින්න තියෙනවා. එතකොට ඒවාට පිළියම් නොයදිය යුතුයි කියන එක නෙවෙයි, පැත්තකටලා බලාගෙන ඉන්න ඕන කියන එක නෙවෙයි. බෞද්ධයා මේවාට පිළියම් යොදිය යුතුයි, ඒ සඳහා පෙළ ගැසිය යුතුයි. නමුත් තමන්ව රිද්දගන්නේ නැතුව, තමන්ව රිදෙනවා කියන්නේ අන් අයගේ වැරදින්ද තමන් විපාකයක් විඳලා වගේ හරි නිකන් අතුලාන්ත ක්‍රෝධයක් වෛරයක් ඇවිල්ලා නින්දයන් නැති ගානට එනවා. සමහර වෙලාවට ඇතුළ දවාගත්තේ මේ ගැන හිතන විදිහේ වැරද්දින්ද. ඒකෙන්ද අපි සාකච්ඡා කරමු කොහොමද මේ වැරදි වලින් අත මෙදෙන්නේ කියලා. පින්නත්නි පළවෙනියෙන්ම අපිරිසිදු කාය කර්ම. ඒ කියලා කියන්නේ හොරකම් කරන, ප්‍රාණඝාත කරන, කාමයේ වර්ධව හැසිරෙන අය ඉන්නවා. හැබැයි මෙයාලගේ වචන බොහොම හොඳයි. එයාලා පරුස වචන කියන්නේ නැහැ, අසභ්‍ය වචන කියන්නේ නැහැ. ඒ වගේ වචන වලින් හොඳින් වචන යහපත් වෙලා තියෙන ක්‍රියාව නරක වෙච්ච මිනිස්සු ඉන්නවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙයා කයෙන් මොන වැරදි කරත්, මෙයා හොරකම් කරත්, මෙයා කාමයේ වර්ධව හැසිරුණත්, මෙයා ප්‍රාණඝාත කරත්, මෙයා බොරු කියනවා අඩුයි, මෙයා එතකොට පරුස වචන කියනවා අඩුයි, හිස් වචන කියනවා අඩුයි, කේලම් කියනවා අඩුයි, ඒ පැත්තෙන් මෙයා හොඳයිනේ කියලා අන්න ඒ පැත්ත ගැන අවධානය යොමු කරන්න කියලා. මේකට උදාහරණයක් දේශනා කරනවා. පාංශකූලික චීවරය දරන භික්ෂුන් වහන්සේ නමක් ඒ පාංශකූල රෙදි හොයන්න යනකොට පස්වලින් යට වෙලා තියෙන යම්කිසි තැනක තියෙන රෙදි කෑල්ලක් දකිනවා. මේ උදාහරණ සඳහන් කරන්න පින්නන්නේ ඒ මොහොතේ ඇතිවෙන හැඟීම තේරුම් ගන්නයි. එතකොට එහෙම රෙදි කෑල්ලක් දැකලා මේ භික්ෂුව කරන්නේ මොකක්ද? පස්වලට යට වෙලා තියෙන මේ රෙදි කෑල්ලේ බලනවා තද කොටස් තියෙනවද කියලා. අනිත් කොටස් ටික අයින් කරලා දාලා ඒ තද කොටස ඉරාගෙන යනවා. අන්න බලන්න දැන් මේ වගේ රෙදි කෑල්ලක් දැක්කහම ඇතිවෙන හැඟීම තමයි මෙහි තද කොටසක් තියෙනවද කියලා. අන්න ඒ තද කොටස අරගෙන දුහුල් කොටසක් තියෙනවා නම්, දිරපු කොටසක් තියෙනවා නම් අයින් කරනවා. අන්න ඒ වගේ හැඟීමක් අපිට නිබඳව නිරතුරුව තියෙන්න ඕනේ. මොකද්ද නිබඳව නිරතුරුව තියෙන්න ඕනේ? යම්කිසි පුද්ගලයෙක් කයෙන් වැරදි කරනවා නම් ඒ කයෙන් වැරදි කරන කොටස එයාගේ දිරපු කොටසක් විදියට, නැත්නම් එයාගේ දුර්වල කොටසක් විදියට, එයා වචනයෙන් යහපත් විදියට කටයුතු කරනවා නම් අනේ මේ දැනත්තා වචනයෙන් යහපත් විදියට කටයුතු කරනවා නේ කියලා අන්න ඒ පැත්ත බලන්න ඕන. අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ වතුර වීදුරුවේ යම්කිසි පිරිච්ච පැත්තක් තියෙනවා නම් අපි නිවසේ ඉන්න අය දිහත්, ගමේ ඉන්න අය දිහත්, රටේ ඉන්න අය දිහත් බලන්න ඕන මෙන්න මේ හොඳේ මෙයාලගේ තියෙනවනේ කියලා. ඒ හොඳ පැත්ත බලලා අපේ හිත සුවපත් කරගන්න ඕනේ.
එහෙම කරලා නරක පැත්ත ගැන හිතලා ඒවා අඩු කරන්න කටයුතු කරලා දෙන්න ඕනේ කියලා කරුණාවෙන් මෛත්‍රියෙන් සිහියෙන් යුක්තව අපිට යම් කිසි ආකාරයක වැඩපිළිවෙලකට යන්න පුළුවන් සිහියෙන් යුක්තව. ඇයි තරහා ඇති වුණොත් අපේ సంతානේ අපිව දැවෙනකොට අපේ පින්වත්නි අපේ සිහිය නැති වෙලා යනවා. සිහිය නැති වුණාට අපි වැරදි වචන වැරදි ක්‍රියා පාවිතා කරනවා. මේකට අපිට මතක තියාගන්න පුළුවන් උදාහරණයක් ඉතාම ප්‍රබල උදාහරණයක් තියෙනවා මතක තියාගන්න පුළුවන්. මේක පෞද්ගලිකව මම මේ පින්වන්තයට කියන්නේ තමන්ගේ මනසේ නිබඳව මතක් වෙන විදිහට මතක තියාගන්න පුළුවන් පුංචි හාස්‍යයකුත් එක්ක. මේක ඒ ඒ කෙනා තමන්ට යමක් මතක තියාගන්න පුළුවන් ආකාරයට මතක තියාගත්තට ගැටලුවක් වෙන්නේ නැහැ. අපි හිතුවොත් මෙන්න මෙහෙම අපි බොහෝ කාටුන් චිත්‍ර දැකලා තියෙනවා, කාටුන් චිත්‍රපටි දැකලා තියෙනවා. ඉතින් ඒ වගේ කාටුන් චිත්‍රපටයක් වගේ තමන්ගේ හිතේ යමක් තියාගන්න තදින් තියාගන්න මම මේ යම් ආකාරයක අදහසක් කියන්න සූදානම් වෙන්නේ. අපි හිතමු පාරක යනකොට මගේ පිටිපස්සේ බල්ලෙක් බුරාගෙන 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 එනවා. ඉතින් බල්ලෙක් බුරාගෙන මගේ පස්සේ පන්නන් එනකොට මං දූවගෙන යනවා. හැබැයි චුට්ටක් වෙලා ගිහිල්ලා බල්ලා දුවනවා මං බුරාගෙන 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 බල්ලා පට පිටිපස්සේ පන්නනවා. අන්න එහෙම දෙයක් සිද්ධ වෙනවොත් හරියට නිකන් කාටුන් චිත්‍රපටයක් වගේ. ආයෙ චුට්ටක් වෙලා යනකොට බල්ලා මගේ පස්සේ පන්නනවා මං දුවනවා. ආයෙ චුට්ටකින් මම බුර බුර බල්ලා පස්සේ පන්නනවා බල්ලා දුවනවා. එතකොට අන්න ඒ වගේ තත්ත්වයක් ඒ වගේ දෙයක් තමයි නරක මිනිස්සු පරුස වචන කිව්වහම මමත් යම් විදිහකින් අනිත් පැත්තට පරුස වචනයකින් සංග්‍රහ කරන්නේ නම් මම ඒ නරක මිනිස්යාගේ තත්ත්වයට වැටෙනවා. බල්ලා කියලා උපමා කරේ පරුසව කටයුතු කරන පුද්ගලයාට. එතකොට මගේ පැත්තෙනුත් මම පරුස වෙලා ඒ පැත්තට බැනගෙන බැනගෙන යනවා නම් මමත් ඒ මට්ටමට වැටිලා. ඒ ඉස්සරහා ඉන්න කෙනාට බල්ලා කියලා කිව්ව නෙවෙයි. මම මතක තියාගන්න උදාහරණයක් මේ මතක් කරේ. පහත් තත්ත්වයට වැටෙන්නේ නැති වෙන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. අන්න අය මේ විදිහට කටයුතු කරාට මම මේ විදිහට කටයුතු කරන්නේ නැහැ කියලා. අද සමාජයේ බලන්න පින්වත්නි ඇත්තටම කෙනෙක්ගේ වැරද්දක් දැකලා විවේචනය කරන ස්වභාවයක් තියෙනවා මේ රටේ. ඒක සමහරලාට ඉහළ තැන්වල පාර්ලිමේන්තුවේ පවා තියෙනවා. හැම තැනකම පවා තියෙනවා. තවත් කෙනෙකුට අවවාදයක් දෙනකොට ඒ අවවාදය දෙන්නේ ඉතාම නරක වචන පාවිච්චි කරලා. එතකොට ඒ අවවාදය ඇහෙන පුද්ගලයා යාගේ වැරද්දක් කියන්නේ විවේචනය කරන්නේ ඉතා නරක වචන පාවිච්චි කරලා නම් සමහරලාවට හරකා කියනවා, බල්ලා කියනවා, ගොනා කියනවා, කිවලා කියනවා, වට්ටක්කයා කියනවා, හොරා කියනවා, මේ වගේ මහා පුදුම දේවල් කියනවා. ඒ අය අවවාදය ඇහුනහම ඒ විවේචනයට ලක් වෙන පුද්ගලයාට තේරුණත් මගේ අතේ වැරද්දක් තියෙනවා කියලා ඒ මනුස්සයා හැදෙන්න පෙළඹෙන්නේ නැහැ. හැදෙන්න පෙළඹෙන්නේ නැති මේ කියන විදිහට සමහරලාට අපි මෙහාට එන්න කිව්වහම යම්කිසි කෙනෙක් එන්න පෙළඹෙනවා. මෙහෙට එනවා කියලා නැත්නම් ඊටත් වැඩිය පරුස විදිහට කිව්වහම එන්න හිත තියෙන කෙනා වුණත් එන්නේ නැති ස්වභාවයක් තියෙනවා. ඒතර අපි දැනගන්න ඕනේ යම්කිසි කෙනෙකුට අවවාදයක් දෙනකොට අපිට කරුණාව මෛත්‍රිය තියෙනවා නම් අපේ පින්වත්නි ඒ අවවාදය අපි දිය යුතුව තියෙන්නේ එයාව හදා ගැනීම විවේචනය කළ යුතුව තියෙන්නේ කෙනෙක්ව සකස් කර ගැනීම අරමුණෙන් විතරයි. එහෙමනොත් තමයි රටක මේ විවේචනය කියන එක හරිම වටිනවා. ඒකයි රටක පක්ෂයක් විපක්ෂයක් කියලා දෙකක් තියෙන්නේ. මේ ව්‍යවස්ථානුකූලව රටක පරිපාලනය සකස් කරනකොට පක්ෂ විපක්ෂ කියලා දෙකක් සකස් කරගන්නේ මේ විවේචනය සඳහා. හැබැයි මේ විපක්ෂය කියන එක විවේචනය කියන එක හැමදාම සිද්ධ කරන්නේ කෙනෙකුට සතර අගතියට වහල් වෙලා ද්වේෂය ඇති කරගෙන කෙනෙකුට ඒ අවවාදය පිළිපදින්නේ නැති විදිහට. ඉතින් මේවා සකස් කරගන්න තුරු රටකට දියුණු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර සියුම් වශයෙන් මේවා තියෙනවද කියලා අපි ඉස්සරහට සාකච්ඡා කරගෙන යනකොට අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. හොඳයි, එහෙමනම් අපිරිසිදු කාය කර්ම තියෙන කෙනෙක්, කයෙන් වැරදි කරන කෙනෙක්, වචනයෙන් හොඳ කරන කෙනෙක් දැක්කහම අන්නර පාංශකූල භික්ෂුවක් චීවර සකස් කරගන්න පාංශකූල රෙද්දේ තදකොටස ඉරා ගන්නවා වාගේ පුළුවන් වෙන්න ඕන කියලා සඳහන් කරනවා ධර්මයේ. ඒ යහපත් ටික ගැන විතරක් හිතලා අයහපත් ටික අයින් කරලා කටයුතු කරන්නට. දෙවෙනි කාරණාව තමයි කෙනෙක් ඉතාම අපිරිසිදු වචන පාවිච්චි කරනවා. නමුත් එයා ප්‍රාණඝාත, අදත්තා දාන, කාමමිත්‍යාචාර ආදී ඒ දෙන්නේ නැහැ. නමුත් එයාගේ වචන ඉතාමත්ම නරකයි. හිස් වචන පාවිච්චි කරනවා, බොරු කියනවා. නමුත් එයා කයෙන් කිසි වැරද්දක් කරන්නේ නැහැ. අන්න ඒ වෙලාවට සඳහන් කරනවා මෙන්න මේ විදිහට හිතන්න කියලා. ඉතාම පිපාසාවෙන් ඉන්න පුද්ගලයෙකුට වතුර නැතුව ගමනක් යනකොට දිය සෙවල් වලින් පරඬැල් වලින් වැහිලා තියෙන පොකුණක් දකිනවා. ඉතින් මේ පොකුණ දැක්කට පස්සේ එයා මොකද කරන්නේ? මේ පරඬැල් දිය සෙවල් අයින් කරලා බීමට ගන්නවා. ඒ වෙලාවට ඇති වෙන හැඟීම බලන්න. පිපාසාව තමන්ට තියෙනවා. ඒ පිපාසාව තියෙන හින්දා තමයි අර පරඬැල් සෙවල් ආදී අයින් කරලා ඒකෙන් වතුර අරගන්නේ බීම සඳහා.
පරණ්ඩල් සෙවල් දැකලා ඒක සම්පූර්ණයෙන් පොකුණු ප්‍රතික්ෂේප කරොත් ඒ දැනත්තර පිපාසාවෙම ඉඳ වෙනවා. පිපාසාව කියන්නේ පීඩිත දෙයක්. ඒ වගේ යම්කිසි කෙනෙක්ගේ වචන අපිරිසිදු වෙලා කායික ක්‍රියාවන් පිරිසිදුව තියෙනවා නම් අඩුම ගානේ තමන්ගේ යහපත සඳහා දැන් අපි මතක් කරා කලින් තමන්වයි දැවෙන්නේ කියලා. අන්නේකින්ද තමන්ගේ යහපත සඳහාවක් ගැන හිතලා තමන්ගේ දැවීම තැවීම ගැන මම මොකටද දැවෙන්නේ මම මොකටද පිච්චෙන්නේ කියලා හිතලා පැහැදිලිවම තමන්ගේ පැත්තෙන් සිද්ධ වෙන හානිය දැකලවත් අඩුම ගානේ මේ දැනත්තාගේ පිරිසිදු කාය කර්ම පිළිබඳව ඒ කියන්නේ ප්‍රාණඝාත කරන්නේ නැහැනේ මෙයා. අදත්තාදාන කරන්නේ නැහැනේ. මේ 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 අවස්ථාව හරියට අපේ නිවෙස්වල තියෙනවා පින්වත්නි. නිවෙස්වල තියෙනවා කියන්නේ ගෙදර ඉන්න ස්වාමියා භාර්යාව දරුවෝ පිළිබඳව හුඟක් අය අපේ බෞද්ධත්වෝ ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර වලට යන්නේ නැහැ. යන්නේ නැති අය බොහෝ වශයෙන් ඉන්නවා. වචනින් කරන වැඩි ගොඩක් වැඩි. නිවෙස්වල ඉන්න අය පුංචි පුංචි වචන හින්දා රුස්සන්නේ තත්වයට පත් වෙන අවස්ථා වැඩි. අපි කියන්නේ සාමාන්‍ය විහාරය කියන්නේ කට හොඳ නැහැ කියලා. ඉතින් අන්නේ කට පොඩ්ඩක් හොඳ නැති වෙනකොට මේවා දිගින් දිගට අරන්ගෙන ලොකු චිත්ත පීඩාවක් ඇති කරගන්නවා. නමුත් වයෝවෘද්ධ වෙන අපේ පියතුමන්ලා මවවරු කාමයේ වර්ධව හැසිරීම, ඒ වගේම ප්‍රාණඝාත කිරීම, හොරකම් කිරීම කෙසේවත් සිද්ධ කරන්නේ නැති බව අපි බොහෝ වශයෙන් දන්නවා. ඉතින් මේ පමණම ඇති gedara ඉතා සාමකාමී පරිසරයක් ඇති කරගන්න. මේ තැනත්තා සුරාපානය කරන්නේ නැහැ නේ, මේ තැනත්තා gedara ඉන්නවා සුරාපානය කරන්නේ නැහැ නේ, මේ තැනත්තා gedara ඉන්නවා මේ සත්තු මරන්න යන්නේ නැහැ නේ, හොරකම් කරන්න යන්නේ නැහැ නේ, කාමයේ වර්ධව හැසිරෙන කොච්චර දෙයක්ද ඒ ටික තියෙනවා කියලා කියන්නේ. එහෙම තියෙද්දි අපේ අය gedara ඉන්න අයගේ පුංචි වචන වලින් සිද්ධ වෙන වැරද්දක් චුට්ටක් සැරෙන් කතා කරන ඒවා තියෙනවා. ඒ වගේ පුංචි පුංචි වැරදි තියෙනවා වචන වලින් සිද්ධ වෙන. අන්න ඒවාම ඒවා එහෙම එල්බිලා හරියට පීඩාකාරීව තමන් ජීවත් වෙනවා. එහෙනම් මෛත්‍රිය ඇති කරගන්න හොඳ අවස්ථාවක් තමයි ඔන්න ඔය විදිහට කයෙන් සිද්ධ වෙන පිරිසිදු බවක් තියෙන අය වචනයෙන් සිද්ධ වෙන පැරදි ගැන හිතන්නේ නැතුව හරියට මොකද්ද අපි මතක් කරේ දියසෙවල් පරණඩල් වලින් පිරිච්ච පොකුණක් ළඟට ගියන පිපාසිත පුද්ගලයෙකුට ඒ වතුර චුට්ට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. වතුර ටිකක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා අර අයින් කරලා දාලා. අන්න ඒ වගේ හැඟීමක් ඇති වෙනවා. ඊළඟට තියෙන උදාහරණේ මහා පුදුමයි. කෙනෙකුට හිතෙයි මෙයා ප්‍රාණඝාත කරනවා, අදත්තාදාන කරනවා, කාමීත්‍යාචාරය දෙනවා. ඒ වගේම වචනත් හොඳ නැහැ. ඒ කියන්නේ කායික වශයෙන් කරන දේවලුත් වාචසික වශයෙන් කරන දේවලුත් පොඩ්ඩක්වත් හොඳ නැහැ. නමුත් හැබැයි මොනවා හරි කාරණාවක් උඩ එයා ගැන පුංචි ප්‍රසාදයක් ඇති වෙන අවස්ථාවක් තියෙන පුළුවන් තමන්ගේ සිතේ. සිතේ යම්කිසි ප්‍රසාදයක් අපි තුල අපිට ඇති වෙනවා එයා ගැන මොකක් හරි කාරණාවක් හින්දා. අන්න එතෙන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එන්නේ ප්‍රසාදය ඇති වෙන කාරණාව අරගෙන ඒතනත්තා ගැන අදහසක් ඇති කරගන්න කියලා. මෙයා මෙන්න මේ පුංචි තැනක හරි යහපත් විදිහට හැසිරලා තියෙනවා. එක්කෝ මෙයාගේ හැසිරීමක්, එක්කෝ මොනවා හරි කාරණාවක් උඩ හිතේ යම්කිසි ප්‍රසාදයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා නම් මේ වැරදි දෙකම තියෙද්දි මෙයා මෙන්න මෙතන මේ විදිහට හැසිරුණා, මෙයා මෙන්න මේ වචනේ හොඳට කිව්වා, මෙයාගේ පියතුමා හරි යහපත් කෙනෙක්, මෙයාගේ ජාතිය හරි හොඳ එකක්, මොකක් හරි කාරණාවකින් පුංචි හරි ප්‍රසාදයක් උපදවා ගන්න පුළුවන් නම් ඒ ඉපදිච්ච ප්‍රසාදය ගැනම මෙනෙහි කරලා අර්ධකේ අටපත් කරන්න කියලා. ඒක බොහොම අපහසු වැඩක්. හැබැයි මේ තරහ ගිහිලා පීඩා වේදෙන පුද්ගලයා මෙතනදී බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ පිපාසිත කෙනෙක් වගේ. මොකද තරහ ගියාම පින්වත්නි අපි තරහ ඇති වෙලා තියෙන්නේ කෙනෙක්ගේ කායික වැරැද්දක් වාචසික වැරැද්දක් හින්දා එයාගෙන් අපි බලාපොරොත්තු වෙනවා කායික නිවැරදිභාවය වාචසික නිවැරදිභාවය අපිට ලැබෙන්නේ. ඒකයි කියන්නේ පිපාසිත පුද්ගලයෙක් කියලා. පිපාසිත පුද්ගලයා වතුර බලාපොරොත්තු වෙනවා. එතකොට නමුත් වතුර ලැබෙන්නේ නැහැ. ඒ වගේ අපි නිවසේ ඉන්න අපි කෙනෙක්ගෙන් කයෙන් යහපත බලාපොරොත්තු වෙනවා, වචනයෙන් යහපත බලාපොරොත්තු වෙනවා. නමුත් ලැබෙන්නේ නැහැ. එයා නරක දෙමයි කරන්නේ. එහෙනම් නියගයකට අහුවෙච්ච පිපාසිත පුද්ගලයෙක් වගේ ඒ වෙලාවේ මේ තරහ ඇති වෙන පුද්ගලයා. ඉතින් අන්න එතන බලන්න එහෙම තියෙද්දි ඉතා ප්‍රබල නියගයකට අහුවෙලා ඉතා තද පිපාසාවෙන් ගමනක් යන කෙනෙක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ. ඉතින් අපි එතන බලන්න ඕනේ මේ දුෂ්කරතාවය. ඒක දින පීඩාව, තමන් විඳින පීඩාව ගැනයි මෙතෙන්දි අවධානය යොමු කරන්න ඕන. නමුත් එක පුද්ගලයෙක් මේ විදිහට පිපාසිතව පාරේ යනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ තුන්වෙනි තැන උපමාව එක හරක්ිය පාරක අයිනක හරකෙක්ගේ කුරේකට එරිච්ච තැනක පිරිසිදු වතුර චුට්ටක් තියෙනවා. දැන් මේ වතුර ටික දැකලා මේ පුද්ගලයා මොකද කරන්නේ? මේක අතින් ගන්නත් බෑ. ඊට පස්සේ මොකද කරන්නේ? දන ගහගෙන අමාරුවෙන් තමන්ගේ කටින් ඒ වතුර ටික බොනවා. ඇයි? පිපාසය වැඩි හින්දා. පිපාසය වැඩි නම් ඉතා අමාරු නම් පිරිසිදු වතුර ටිකක් තියෙන හරකෙක් ඇවිදගෙන යනකොට එරිච්ච තැනක, කකුල එරිච්ච තැනක පොඩි වතුර ටිකක් තියෙනවා නම් එයා ඒක අවුස්ස ගන්නේ නැතුව
පරිස්සමෙන් දෙදැන බිම ඇනලා අත් දෙක බිමෙන් තියලා මොකද කරන්නේ නැමිලා හරියට අර බල්ලෙක් වතුර බොනවා වගේ නැමිලා හිමිහින් සැරේ ඒ වතුර ටික බොනවා. අන්න එහෙම පිපාසය සංසිඳවා ගන්නවා වගේ නිවසේ ඉන්න කෙනා කයෙන් වැරදි කරන කෙනෙක් වචනයෙන් වැරදි කරන කෙනෙක් ඉතින් පීඩිත වෙලා මගේ කරුමේ කියලා හිතාගෙන මේ ඉන්න කෙනා පීඩිතුණා මේ හොඳ කෙනා පීඩිතුණා කියලා ඇති වැඩක් නැහැ. එහෙම වැඩක් නැති හින්දා නමුත් එයා ගැන ප්‍රසාදයක් ඇති වෙන පුංචි පුංචි කාරණා වගේක් තියෙනවා. කොතන හරි මේ අඩුම ගන්න සමාජයට සේවයක් කරනවා. මේ අඩුම ගන්න මෙන්න මේ කටයුතු කරනවා. මොන වැරදි තිබ්බත් මෙයා මෙන්න මේ විදිහයි කියලා ඒ තැනත්තා ගැන පුංචි චිත්තයේ ප්‍රසාදයක් ඇති වුණා නම් ඒ ප්‍රසාදය වර්ධනය කරගන්න ඒ ප්‍රසාදය ගැන හිතන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අන්න එහෙම හිතලා එතන තමයි බෙහෙත් ටික තියෙන්නේ. එතනින් තමයි තමන්ගේ සතුට උපදවා ගන්න පුළුවන්. ඒක මතක තියාගන්න. අපි මතකම තියාගන්න ඕන දේ තමයි අනුන්ගේ වැරදි නිසා මම පීඩාවට පත් වෙන්නේ නැහැ කියන එක. අනුන්ගේ වැරදි නිසා මං දුක් විඳින්නේ නැහැ කියන එක. කවුරුවත් වැරදි කරන්නේ කවුරුවත් දුක් විඳින්නේ. එහෙනම් මෙතනදී මේක ඉතා වැදගත් වෙනවා අපිට සමාජ කතිකාවතක් විදිහට මේ වගේ අදහසක් අපේ තුල තියාගන්න ඕනේ. ඒ අදහස හඳුනාගත්තේ නැත්තම් හැම වෙලේම අනුන්ගේ වැරදි හින්දා දැවෙන පිච්චෙන වෙලාවේ හැමෝම කල්පනා කරන්නේ ඇයි මං පිච්චෙන්නේ? ඇයි මං දැවෙන්නේ? මං මොන වැරද්දක් කරාටද? එහෙනම් මම මේක කරන්නේ එහෙනම් මේකෙන් බේරීම සඳහා. ඒකයි කිව්වේ අර ඉතා පිපාසිත පුද්ගලයා කියලා කිව්වේ ඒකයි. මම මේකෙන් බේරීම සඳහා මොකක්ද කරන්න කියලා හැම වෙලේම කල්පනා කරලා ඒ විදිහට තමන්ගේ පීඩාව නැති කරගන්න නැත්නම් ලොකු මානසික පීඩාවක් ඇති වෙලා ලොකු ආතතියක් නැති වෙලා තමයි අවසානයේ තමන්ට ලොකු හානියක් සිද්ධ වෙනවා. හොඳයි. දැන් අපි කයෙන් පිරිසිදු වචනේ අපිරිසිදු. කයෙන් අපිරිසිදු වචනේ පිරිසිදු. දෙකම අපිරිසිදු කියන අවස්ථා තුන කතා කරා. දෙකම අපිරිසිදු නම් හිතේ යම් කිසි ප්‍රසාදයක් තියෙන කෙනා. දැන් කෙනෙකුට ඇති වෙනවා අදහස මේ මොකුත් නැති කෙනා ගැන මොකද කරන්නේ? මට ආශ්‍රය කරන්න වෙලා තියෙනවා කාර්යාලයේ හෝ නිවසේ හෝ යම් කිසි ඉන්න තැනක. එයා ප්‍රාණඝාත අදත්තාදාන ආදී කයෙන් වැරදි කරනවා බොහෝ වශයෙන්. මුසාවාද පිසුනාවාද පරසාවාද සම්ප්‍රප්පලාපාදී වචනෙන් වැඩ කරනවා බොහෝ වශයෙන්. මගේ චිත්තසංතානේ කිසිම විදිහකින් චිත්ත ප්‍රසාදයක් නැහැ. අප්‍රසාදයක්මයි මට මුලින්දන් තියෙන්නේ. කොයි පැත්තෙන් බැලුවත් මෙයා ගැන මට ප්‍රසාදයක් ඇති කරගන්න පුළුවන් කමක් ඇත්තේම නැහැ. අන්න ඒ වෙලාවට අපි බොහොම අසරණ තත්යකට පත් වෙන්න පුළුවන්. මොකද්ද මන් දැන් සිද්ධ කරන්නේ කියලා. අන්න ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ උදාහරණයකින් දේශනා කරනවා හරිම අපූරු කාරණාව. යම් කිසි පුද්ගලයෙක් ගොඩාක් ගිලන් වෙලා පාරක වැටි වැටි එනවා. ගොඩාක් ගිලම් භාවයට පත් වෙලා කිසිම බෙහෙතක් ඇත්තෙත් නැහැ. නමුත් එයා ගමන දිගයි. එයාට ආපහු යන්නත් බෑ. තමන් පටන් ගත්ත තැනට උපස්ථාන කරන්න කෙනෙකුත් ඇත්තෙත් නැහැ. කිසිම කෙනෙක් නැති කෙනෙක්ව අපි දකිනවා වැටි වැටි බොහෝම දුකින් පෙළමින් දැඩිව ගිලන් වෙලා පාරක ඉන්න කෙනෙක් දැක්කහම මොකද කරන්නේ? අන්න අපිට එකපාරට මෙයාගේ වගතුක, මෙයාගේ කයෙන් වැරදි කරනවද වචනෙන් වැරදි කරනවද මේ මොකවත් හොයන්නේ නැතුව අපි බෙහෙතක් ලබා දෙනවා. දැක්කහම මේ වගේ කෙනෙක් නැත්තම් මෙයාව මැරෙයි කියලා බයෙන්, හානියකටපත් වෙයි, ව්‍යසනයකටපත් වෙයි කියලා බයෙන් අපි මොකද කරන්නේ? යම්කිසි ආකාරයක ප්‍රතිකාරයක් කරනවා. දැක්කහම මොකක් හරි ප්‍රතිකාරයක්. ඉතින් අන්න ඒ වගේ තව පොඩ්ඩක් එහාට මෙහාට නොත් මේ තියෙන ගිලම්භාවයේ හින්දා මං උපකාර කරේ නැත්තම්, මං වතුර ටිකක් දුන්නේ නැත්තම්, මං අතින් ඇල්ලුවේ නැත්තම් මෙයා මැරිලා වැටෙනවා. ඉතින් මේ වෙලාවට මේ පුද්ගලයා කවුද මොකක්වත් හොයන්නේ නැතුව එයා ගැන කරුණාවෙන් කටයුතු කරනවා වගේ කයෙන් වචනයෙන් දෙකෙන්ම වැරදි කරන යම් කිසි ආකාරයක චිත්ත ප්‍රසාදයක් උපදවා ගන්නම පුළුවන්කමක් නැති මේ පුද්ගලයා ගැන හිතන්න ඕන විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අනේ මේ කයෙහි වචනේහි දුෂ්චරිතයන් නැරලා මාත්‍රයක් හරි සුචරිතය වඩනවා නම් හොඳයි මේ මිනිස්සයා. ඒ මොකද මෙයා මරණයෙන් පස්සේ ඉතාම දුකටපත් වෙච්ච, ඉතාමත්ම බිහිසුණු වූ නරකයේ උපදිනවා. ඒක හින්දා මේ පුද්ගලයාට අඩුම ගානේ මම බත්තුළු මිටක්වත් දෙන්න තියෙනවා නම් මට අඩුම ගානේ මේ ඉන්න ජීවිතයේදී මේ තමයි අවසානය වශයෙන් ඉන්න සැපවත් ජීවිතය, මේ තමයි යාගේ අවසාන කාලය. මම මෙයාගේ ක්‍රියාවන් හින්දා හොඳටම දන්නවා, මෙයාගේ ක්‍රියාවන් මෙයාගේ වචන හින්දා හොඳටම දන්නවා මෙයා මහා විනාශයක් සිද්ධ කරගන්නවා මරණයෙන් මත්තේ කියලා. අන්නේ මරණයෙන් මත්තේ මෙයා අපාය උපදිනවා, තිරිසන් ජාතියක උපදිනවා, ප්‍රේතේ භූතයක කියලා උපදිනවා කියලා දන්නවා, අපාය උපදිනවා කියලා දන්නවා. එතකොට අපාය බය අපි හොඳට මෙනෙහි කරලා තියෙන්න ඕන. ප්‍රේත භූත ආදී තැන්වල තියෙන බය, තිරිසන් ජීවිතවල තියෙන ස්වභාවය ගැන මෙනෙහි කරලා තියන්න ඕන. ඒ විතරක් නෙවෙයි, දේවදූත සූත්‍රය ආදී සූත්‍ර ධර්ම ගැන හොයලා බලලා ඒ ගැන විමර්ශනය කරලා ඒවායේ තියෙන අවීචි මහ නරකාදී කියන්නේ අතොරක් නැතුව දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන නරකාදියක්. අතොරක් නැහැ කියන්නේ ඒ අතර සැපක් නැහැ, එක දිගට දුක් තියෙන තැනක්.
ඉතින් ඒ වගේ තැනකට මේ තැනත්තා වැටෙනවා. අනේ මේ තැනත්තා යහපත් මිනිස්සෙක් වේවා, මේ සියලු අයහපත දුරු කරලා යහපත් කෙනෙක් වේවා කියලා අර හරියට නිකන් ඉතාම ගිලන් වෙලා හවුහරණක් නැතුව අසරණ වෙච්ච මිනිස්සෙකුට කොන්දේසියක් ගැන මුකුත් හිතන්නේ නැතුව කවුද කියලා හොයන්නේ නැතුව යම් කිසි කෙනෙක් පිහිට වෙනවා වගේ අපිට බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ වගේ පුද්ගලයෙක් ඉදිරියේ මේ වගේ සිතුවිලි ඇති කරගන්න. ඒ කියන්නේ මේ තැනත් අනිවාර්යෙන් මෙයාගේ ක්‍රියාවන් හින්දා අපාය වැටෙනවා කියලා මම දන්නවා. ඒක හින්දා මාත්‍රයක් හෝ මේ තැනත්තාට සුචරිතය වඩන්නේ නම් කොච්චර හොඳද. අනේ එසේ වේවා, මෙයා සුචරිත කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. හිරේ විලංගුවේ වැටීමක් වාගේ ඉතා විශාල දුක් විඳින තත්වයකට මේ තැනත්තා ආසන්නයේදීම පත් වෙනවා කියලා මෛත්‍රියක් උපදවා ගන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඉතින් බලන්න පින්වත්නි, මේ මෙනෙහි කරන ක්‍රමවේද භාවිතා කරන්න, මේවා භාවිතා කරලා අත්දැකීම් ලබා ගන්න. අපි මේ සමාජයේ දිහා බලලා සමාජය සකස් කරන අතරවාරයේදී, සමාජයට උපදෙස් දෙන අතරවාරයේදී තමන්ගේ පැත්තෙන් සහනෙම්ම ජීවත් වෙන්න ඕන, සිහියෙම්ම ජීවත් වෙන්න ඕන, සුවපත්ව ජීවත් වෙන්න ඕන. ඒ සඳහා මෙනෙහි කරන ක්‍රමවේදය ඉතා වටිනවා. ඊළඟට සඳහන් වෙන්නේ පිරිසිදු කාය කර්ම, පිරිසිදු වාක් කර්ම තියෙන චිත්ත ප්‍රසාදයක් ඉපදිලා තියෙන පුද්ගලයෙක් දැක්කහම ඒ තැනැත්තා පිළිබඳව කොහොමද අපි මෙනෙහි කරන්න ඕන කියලා ඒ තැනැත්තා පිළිබඳ මෙනෙහි කිරීමේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පිපාසාවෙන් ඉන්න කෙනෙකුට ප්‍රසන්න ජලය තියෙන, මිහිරි ජලය තියෙන, සිසිල් ජලය තියෙන, සුදු පැහැ ඇති සිත් කලියුණු ඒකුත් ගස්වලින් ගැවසිලා තියෙන ලස්සන පොකුණක් දන්නවා. ඉතින් ග්‍රීස්මයෙන් ලොකු පීඩාවකින් තැවිලා ඉන්න, පෙලිලා ඉන්න, කලාන්තේ වගේ තත්ත්වයකට පත් වෙලා ඉන්න වතුර ටිකක් බොන්න කැමැත්තක් තියෙන කෙනෙකුට, අනේ මට වතුර ටිකක් බොන්න තිබ්බනම් හොඳයි කියලා ඉන්න කෙනෙකුට එක පාරටම හම්බෙනවා ලොකු පොකුණක්. ඒකේ මං කලින් මතක් කරා වගේ ඉතාම ප්‍රසන්න වූ, මිහිරි වූ, සිහිල් වූ, සුදු පාට වෙච්ච, හොඳට සිත් කළු වෙච්ච ඒකුත් ගස් වලින් ගැවසී ගත්ත ලොකු පොකුණක් හම්බෙනවා. ඉතින් මේ තැනත්ත මොකද කරන්නේ? වතුර බොනවා විතරක් නෙමෙයි, මේකට බැහැලා නාලා පැන් බීලා ඒ ගස් සෙවනේ ඉඳලා නිදාගෙන මේ ඔක්කොම කරලා එතන රැඳෙනවා. අන්නේ වගේ පින්නත්නේ අපිට කොයි හරි තැනකදී කයෙන් යහපත් වැඩ කරන වය හම්බෙනවා මේ සමාජයේ. අන්නේ හම්බුනහම අන්නේ පුද්ගලයෝ ගැන හිතෙන්න ඕන අන්නේ විදියට. එතන ලොකු සහනයක් ඇති වෙනවා ජීවිතයට. කයෙන් වැරදි කරන්නේ නැති, වචනයෙන් වැරදි කරන්නේ නැති ප්‍රසාදයක් ඇති වෙන පුද්ගලයෝ හම්බුනහම පිපාසාවෙන් ඉන්න පෑවිල්ලකට, ග්‍රීෂ්මයකට අහුවෙලා ඉන්න කෙනෙකුට වතුර ටිකක් අනිමට බොන්න තියනවා නම් හොඳයි කියලා හිතා ඉන්න කෙනෙකුට ලොකු පොකුණක් හම්බුනා වගේ. අපි අර අපේ වචනයෙන් කියන්නේ අල්ලක් ඉල්ලපු කෙනාට මල්ලක් හම්බුනා වගේ. අන්න එවැනි පුද්ගලයෝ ගැන එහෙම හිතන්න ඕනේ. ඉතින් එවැනි පුද්ගලයෙගේ ස්වභාවය ඒක. කෙනෙක් මේ සමාජයේ කයෙන් වැරදි කරන්නේ නැතුව වචනයෙන් වැරදි කරන්නේ, වචනය යහපත් කරගෙන, මොනවද මේ ප්‍රාණඝාත කරන්නේ නැතුව, හොරකම් කරන්නේ නැතුව, ඒ වගේම කාමයේ වර්ධව හැසිරෙන්නේ නැතුව, බොරු කියන්නේ නැතුව, කේලම් කියන්නේ නැතුව, පරුස වචන කියන්නේ නැතුව, හැම ඒවා පරුස වචන කියන්නේ නැතුව ඉන්නවා කියලා හික්මිලා, හිස් වචන කතා කරන්නේ නැතුව ඉතාම යහපත් විදිහට තමන්ගේ ජීවිතය අරගෙන යනවා නම් පින්වත්නි, අන්න ඒ පුද්ගලයෝ මේ සමාජයට පිපාසාවේ වතුර පොදක් හොයමින් පිපාසාවේ ඉන්න කෙනෙකුට පොකුණක් වගේ කෙනෙක්යි. සිසිල් ජලයෙන් පිරිච්ච, පිරිසිදු සුදු පාට ජලයෙන් පිරිච්ච, ඕනෑම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් අවට මනරම් ගස්වැල් වලින් පිරිච්ච, නිදහසේ ඉඳලා නාලා පැන් බීලා විවේකීව තුරු සෙවනේ ඉඳලා නිදාගෙන විවේකීව යන්න පුළුවන් තැනක් හම්බුණා වගේ ග්‍රීස්මයෙන් ඉන්න කෙනෙකුට ඒ වගේ තමයි, ඒ වගේ පුද්ගලයෙක්. ඉතින් අපි කතා කරන්නේ මේ වගේ සිසිල් ගස් වලින් පිරිච්ච, සිසිල් වතුර පිරිච්ච, සුදු පැහැති වූ, ඉතාම පිරිසිදු වූ පොකුණක් වගේ ජීවිත හදාගන්න අපි උත්සාහ කරන්න ඕන. අනිත් අයට සුවයක් ගෙන දෙන ජීවිතයක් සකස් කරගන්න හැම වෙලේම යහපත් වචන වලින් කතා කරන්න. කොච්චර සුවදායකද කියලා හිතන්න එවැනි సంతානයකින් හැබි පුද්ගලයා අපේ පින්වත්නි නිබඳව ඉතා සුවදායකව ඉන්නවා. ඉතින් එවැනි సంతානයක් ඇති කර ගැනීම සඳහා අපි පැහැදිලිව මේ කලින් ඉඳන් මතක් කරපු ක්‍රමවේද පාවිච්චි කරන්න ඕනේ. භාවිතා කරපම ඕනෑම තත්වයක් යටතේ මේ කෙනාට සුවදායකව වාසය කරන්න පුළුවන්. තරහ යෑමම හේතුවක් වෙනවා කායික, වාචසික, මානසික වැරදි සිද්ධ වෙන්න. ඉතින් ඒක හින්දා අපි මේ බුද්ධ රජාන් වහන්සේගේ ධර්මයේ මානසිකව සිද්ධ කළ යුතු අභ්‍යාසයන් පිළිබඳවයි දේශනා කළ තියෙන්නේ. දැන් මේක ඇහුණට විතරක් මේක කරන්න පුළුවන්කමක් නැහැ. අපි කතා කරා අපිරිසිදු කය, පිරිසිදු වචන තියෙන කෙනාට කොහොමද වෙන්න ඕනේ කියලා. අර පාංශකූලික චීවර හොයන
පාංශකුලක රෙදි හොදන භික්ෂුවක් වගේ ඒ යහපත දිහා විතරක් බලන්න කියලා. අපිරිසිදු වචන තියෙන පිරිසිදු කය තියෙන අය දිහා අපි කතා කරේ. සෙවෙල් පරඬැල් වලින් යුක්ත පුකුණක් කින් වතුර ටිකක් ඒව අයින් කරලා බොනවා වගේ කෙනාගේ හොඳ ක්‍රියාවන් ගැන හිතලා Taman ඒ කටයුතු සිද්ධ කරගන්න කියලා. ඊළඟට අපිරිසිදු කාය කර්ම අපිරිසිදු වාක් කර්ම තියෙන කෙනා ගැන අපි කතා කරේ. අර ගවකුරෙහි තියෙන වතුර බොන පුද්ගලයා වගේ අන්තං චිත්ත ප්‍රසාදයක් කොතන හරි යාගෙන තියෙනවනේ ඒ ගැන මෙනෙහි කරලා මෛත්‍රිය උපදවා ගන්න කියලා. එතකොට ප්‍රසාදයකුත් නැති අපිරිසිදුම විදිහට කටයුතු කරන පුද්ගලයා ගැන අපි කතා කරේ. හරියට නිකන් ගිලන් වෙච්ච පුද්ගලයෙක් පාරකට බහැපු ගිලන් වෙච්ච පුද්ගලයෙකුට අපි කිසිම කොන්දේසියක් නැතුව සලකනවා වගේ මොකද යාව මැරේ කියලා අන්න ඒ වගේ ලොකු ව්‍යසනයක් වෙයි කියලා අන්න ඒ වගේ අපායේ නොයන්ඩ කටයුතු සිද්ධ වුණොත් හොඳයි කියලා මෛත්‍රියක් ඇති කරගන්න ඕනේ මෙතනත්ත අපායට උරුම වෙච්ච කෙනෙක් කියලා. ඒ වගේ අන්තිමටම කතා කරේ යහපත්ම කෙනාගෙන සිසිල් දිය ඇති පොකුණක් කියලා. ඉතින් මේවා මෙනෙහි කරන්න ඕනේ. තද අදිෂ්ඨානයක් විතරක් ගත්තට යමක් කරන්න බෑ. මේක පුහුණු කරන්න ඕනේ පින්වත්නි. තමන් මේ මෛත්‍රියේ සිතුවිලි වලින්ම වාසය කරන්ඩ ඒ කෙනාගේ වැරදි තියෙන තැන මේක මතක් වෙන්න ඕන අපිට. ඒ කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම වැරදි විදිහට ක්‍රියාත්මක වෙන අය දැක්කහම මේ උදාහරණ සහිතව මම මෙයා ගැන හිතන්න ඕනේ මෙන්න මේ විදිහ කියලා ඒ වෙලාවේ මතක් වෙන්න ඕන. ඒ වෙලාවේ මතක් වෙන්නේ නෑ සාමාන්‍යයෙන් තරහ ඇති වුණොත් එහෙම. ඉතින් එහෙම ඒ වෙලාවට මතක් වෙන්න නම් මේවා ගැන මෙනෙහි කරලා තියාගන්න ඕනේ. මම හැමදාම මතක් කරනවා මේවා වැඩියෙන් ආශ්‍රය කරලා තියාගන්න ඕනේ අපේ මනසින්. ඒක තමයි උපක්‍රමය. මෙතන තමයි අපිට අහුවෙන්නේ නැති මූලධර්මය. අහුවෙන්නේ නැති මූලධර්මය මෙතන තියෙන්නේ. අපි ධර්මය බොහෝ වශයෙන් ශ්‍රවණය කරනවා. ධර්මය ශ්‍රවණය කරාට ඒ ධර්මය අවශ්‍ය වෙලාවේදී අපේ මනසින් නැగిලා යන විදිහට සකස් කරගන්නේ නැහැ. එහෙම වුණාම හරියට නිකන් අර යුද්ධෙට නැති කඩුව වගේ. යුද්ධෙට නැති කඩුව කොස්කොටන්ති කියලා ගමේ කතාවක් තියෙනවනේ. ඉතින් අන්න ඒ වගේ තමයි. අදාළ වෙලාවේදී ලෝභ දේශ මෝහ ආදී නැగిලා අපි මුලාවටපත් වෙලා මත් වෙලා ඉන්න වෙලාවට ධර්මය අපේ තුලින් ඉස්මතු වෙලාවේ නැත්තම් පින්වත්නි ඇත්තටම පැහැදිලිවම ඇති ප්‍රයෝජනයක් නැහැ. ඒ ධර්මයෙන් අපි ප්‍රයෝජන ගන්නෙ නැහැ. ඉතින් ඒක නැగిලා එන්නේ මෙන්න මේ ආකාරයට. අපි එකපාරටම අනුරාධපුරය කියන ගම ගැන මම කිව්වොත් අනුරාධපුරය ගැන කියනකොටම අනුරාධපුරය කියන වචනේ කියනකොටම මේ ඇත්තන්ට මතක් වෙන්නේ අටමස්ථාන පිළිබඳව. මහනුවර කියනකොට මේ ඇත්තන්ට මතක් වෙන්නේ දළදා මාලිගාව පිළිබඳව. ඇයි ඒ අපි ඒ පිළිබඳව මෙනෙහි කරලා තියෙනවා වැඩි. ඒ පිළිබඳව ආශ්‍රය කරලා තියෙන වැඩි. එකට කියනවා ආශ්‍රය කරලා තියෙනවා වැඩි. හැබැයි මහනුවර රෝහලේ වැඩ කරන වෛද්‍යවරයෙක් ඉන්නවා අවුරුදු ගාණක් තිස්සේ. අන්නේ තැනත්තාට මහනුවර කිව්ව ගම මතක් වෙන්නේ රෝහල. ඒ වගේම අපිට අනුරාධපුර බස් නැවතුම් පොලක කඩයක් තියෙන පුද්ගලයෙක් ඉන්නවා. එයාට අනුරාධපුරයේ ගිය ගම මතක් වෙන්නේ ඒ කඩේ. ඒ තමයි එයා ඒක ආශ්‍රය කළ වැඩි, දැකලා වැඩි, හිතලා වැඩි, එතන ගැවසිලා වැඩි. ඒතර අපි මේ කියපු කාරණා ටික නැවත නැවත මෙනෙහි කරන්න ඕන. පැත්තකට වෙලා බස් එක යන ගමන් හරි, ගෙදර වැඩ කරන ගමන් හරි මේ කාරණා ටික මතක තියාගන්නවා. මතක තියාගෙන මොකද කරන්නේ? ඒක නැවත නැවත මෙනෙහි කරනවා. පුංචි කොළ කෑල්ලක ලියාගෙන තියාගෙන මෙන්න මේ වගේ වෙලාවදි මම මෙහෙමයි කරන්නේ. මේ වගේ අවස්ථා මට ඇති වෙලා තියෙනවා. අතීතයේ මට ඒ වගේ ඇති වෙලා තියෙන අවස්ථා. මගේ නිවසේ ඉන්න අය මේ වගේ තැන්වලදී අනේ මෙහෙමයි කියලා ඔය කතා කරපු කාරණා පහ අපි මතකයි හොඳටම. කයෙන් වැරදි කරන අය වචනේ පිරිසුදුයි. වචනයෙන් වැරදි කරන අය කය පිරිසුදුයි. දෙකම අපිරිසුදු වැඩ කරන අය. නමුත් අපේ පුංචි චිත්ත ප්‍රසාදයක් තියෙනවා ඒ තුන්වෙනි කට්ටිය. ඊළඟට දෙකම අපිරිසුදුයි අපේ චිත්ත ප්‍රසාදයක් නැහැ. ඊළඟට දෙකම පිරිසිදුයි චිත්ත ප්‍රසාදයක් තියෙනවා. තර පළවෙනි කණ්ඩායම ගැන අපි කතා කරේ පාංශකූලික චීවරයක් හොයන භික්ෂුවක්. ඒ තද කොටස කඩාගෙන යනවා වගේ. එහෙමනම් මම මේ හොඳගෙනම මෙනෙහි කරන්න ඕනේ කියන එක. ඊළඟට අපි දෙවෙනි වාසයෙන් කතා කරේ අපිරිසිදු වචන තියෙන පිරිසිදු ක්‍රියා තියෙන කෙනා ගැන. අර දියසෙවල් වලින් පිරිච්ච විලක් තියෙද්දී ඒවා අයින් කරලා ඒ පැන් බොන්නේ මගේ පිපාසාව හින්දා. එතකොට අපි මතක් කරා නැවත මේ තරහ යන එක හරියට නිකන් පිපාසිත වුණා වගේ කාරණාවක්. ඒකින්ද මම මේ තැනේදී මගේ පීඩාව නැති කර ගැනීම සඳහා මේ කටයුතු කරන්න ඕනේ කියලා. ඊළඟට තුන්වෙනි එක අපි කතා කරේ අර යන්තම් ප්‍රසාදයක් තියෙනවා කයෙන් වචනයෙන් දෙකෙන්ම ඉතාම නරක වැඩක් සිද්ධ කරන්නේ. නමුත් යන්තම් පුංචි ප්‍රසාදයක් තියෙනවා. ඒක අර ගවකුරෙහි තියෙන වතුර ටික බොනවා වගේ දෙදණ නමාගෙන අමාරුවෙන් බොනවා වගේ එතනම මෙනෙහි කරන්න කියලා. ඒ ප්‍රසාදයේ තියෙන තැන මෙනෙහි කරන්න කියලා. ඉතින් ඒවට උදාහරණත් එක්ක තමන්ගේ ජීවිතයට සම්බන්ධ අතීතේ වැරදිච්ච තැන් පිළිබඳව මේවා උදාහරණත් එක්ක නිකන් ඉන්නකොට මෙනෙහි කරන්න ඕනේ. නිකන් ඉන්නකොට මෙනෙහි කරලා ඊළඟට අනාගතයේදී ඒ වගේ තැන් උදා වෙනකොට පින්නත්නි අර මහනුවර මතක් වෙනකොට දල්දා මාලිගාව මතක් වෙනවා වගේ එක පාරටම හා මම මේ ටික ගැනම මෙනෙහි කරන්න ඕනේ. මං ආයේ මේ තරහ වැඩි වෙන ආකාරයට මෙනෙහි කරන්න හොඳ නැහැ කියලා අපේ මනසින්ම නැగిලා එනවා. නැට කිසිම ප්‍රසාදයකුත් නැති වැරදි කරපු පුද්ගලයා ගැන අර පාරේ ඉඳන් එන ගිලම් පුද්ගලයෙක් වගේ පාරේදී හම්බෙන
දුර යන තව තුට්ටකින් මැරිලා වැටෙන්න හදන ගිලම් පුද්ගලයා දැක ගමන් අපි කොන්දේසි විරහිත උදව් කරනවා. ඒ වගේ මේ කැන්ත නැත්තා අපාය යන්නයි ඉන්නේ, මේ තැනත්තා අනිවාර්යයෙන්ම අපා දුක් විඳින්න වෙනවා. අනේ මේ තැනත්තා මේ දුස්සීල ගන්නවත්තලා සුචරිතයට වැටෙනොත් හොඳයි, අපාය කොච්චර භයානකද කියලා මෙනෙහි කරන්න ඕනේ කියලා අපි මතක් කරා. ඉතින් ඒක තමයි හතරවෙනි එක. පස්වෙනි එක තමයි මම සිසිල් පොකුණක් වගේ වෙන්න ඕනේ. මම පිපාසිත පුද්ගලයෙකුට, වතුර ටිකක් හොයන පුද්ගලයෙකුට ඇවිල්ලා නාලා වැතිරිලා ඉඳලා ගස්සෙවනේ ඉඳලා නිදාගෙන විවේකීව යන්න පුළුවන් වගේ මගේ సంతානෙ මගේ ජීවිතය මේ ලෝකේ මිනිසුන්ට සිසිල් පොකුණක් වගේ කරගන්න ඕනේ. ඒ කාය වාග් මනෝ වශයෙන් ඉතා යහපත් වෙච්ච පුද්ගලයන්ගේ සමාජයට දෙන වටිනාකම මෙනෙහි කරන්න. මේවා මෙනෙහි කරනකොට හොඳින් මෙනෙහි කරනකොට ඒකට කියනවා අපි ආශ්‍රය කරනවා කියලා. ඒ ආශ්‍රය කරපුවාම තමයි සිතේ ඒකට පුරුදු පුහුණු කරපුවාම තමයි පින්නත්නි යම් කිසි කෙනෙකුට අදාළ තැනේදීම ඒක මතුවලා එන්නේ. එන ධර්මය ශ්‍රවණය කරන අය, ධර්මයට අනුව කටයුතු කරන අය හොඳින් කල්පනා කරගන්න ඕනේ අපි මේ ධර්මය අහගත්තට දැනගත්තට විතරක් මදි. ඒ ධර්මය තමන්ගේ මනසින් නැగిලා එන විදිහට සකස් කරගන්න ඕනේ. මෙච්චර වටින ධර්මයක් තියෙන අපේ මේ රට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් පෝෂණය කරගන්නේ නැතුව, මේවා පුරුදු පුහුණු කරගන්නේ නැතුව අපි එකිනෙකා හැම තැනම බෙදී වෙන් වෙලා හැම ආකාරයකින්ම වර්ණ වශයෙන්, පක්ෂ වශයෙන්, නොයෙකුත් ආකාරයේ අදහස් වශයෙන් බෙදෙන්න ඕනේ. හැම පැත්තටම බෙදෙමින් පවතිනවා. දෙන්න පවා බෙදෙන්න. අඩුම ගානේ මේ බෙදීම කියන එක බෙදාගෙන ගියොත් යම්කිසි ලොකුවට තියෙන වස්තුවක් දෙකට කඩන්න පුළුවන්, හතරට කඩන්න පුළුවන්, අටට කඩන්න පුළුවන්, අන්තිමට පුංචි කෑලි වලට කඩන්න පුළුවන්. ඒ වගේ අපේ සමාජය දැන් විශේෂයෙන් සිංහල බෞද්ධයා දෙකටම වෙන් වෙලා ඉන්න හරියටම. ඒ දෙකට වෙන් වෙලා ඉන්න තැන් ආය වෙන් වෙලා. ඒ තැන් ආයෙන් වෙන් වෙලා. මේ විදිහට කෑලි කෑලි වලටම වෙන් වෙන ස්වභාවයක් තියෙනවා. එහෙම වුණත් කවදාකවත් අපිට දියුණු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක හින්දා දියුණු වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අපි ඒක රාසි වෙන්න ඕන. නිවසක් දියුණු වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් නිවස එකමුතු වෙන්න ඕනේ. ගමක් දියුණු වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔන්න ඒ වගේ ක්‍රමවේද පාවිච්චි කරන්න ඕනේ. එකමුතු වෙන්න නිකම් බෑ. එකමුතු වෙන්න අවශ්‍ය කරන ක්‍රමවේද පාවිච්චි කරන්න ඕනේ. පුහුණුව සිද්ධ කරගන්න ඕනේ. අන්න එහෙමනොත් තමයි ඒ අත්තන්ට එකතු වෙලා කටයුතු කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතන සමගිය බොහොම ලොකු බලයක්. ඒ අනුව කටයුතු කරමින් තමන්ගේ ජීවිතය සකස් කරගන්නවා වගේම මේ පිළිබඳව නිබඳව අන්නයට උපදෙස් ලබා දෙමින් හැම නිමේෂයකම අන්නය යහපත් කරගෙන මේ ජීවිත සාර්ථක කරගෙන සසර සූපත් කරගන්නවා වගේම උතුම් නිවනින් සැනසෙනවා වගේම සමාජීය මෙහෙවරක් සිද්ධ කරමින් මම බොහෝ පින් රැස් කරගෙන කටයුතු කරනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න හැම දිනාටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කටයුතු කරමින් යහපත උදා කරගන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සිරස FM ධර්මාසනය වැඩම කොට වදාළ පූජ්‍යපාද උඩුතුම්බර කාශ්‍යප ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට ගෞතම බුදු වදනින් ඔබේ සිත් සතන් සරසන්නට තව තවත් ධීරිය බලය ශක්තියම ලැබේවා. සතියේ දින පහේම රාත්‍රී 9යි 5ට සිරස FM ධර්මාසනයෙන් නිර්මල බුදු වදන් ශ්‍රවණය කරන්න. සතියේ දින පහේම උදෑසන 5:35ට අමාදම් මිහිරත් ශ්‍රවණය කරන්න. හැම දිනකම රාත්‍රී 10:30 සිට උදෑසන 6 දක්වා බලගතුම පිරිත් සිරස FM තුලින් ශ්‍රවණය කොට ඔබේ මුළු පවුලම සුවපත් වන්න. පිනිබර යාමේ අලුයම 3 සිට 6 දක්වා සිරස පිරිත් ශ්‍රවණය කොට මේ පින්බර වස්සාන සමයේ ඔබේ ගමේ පන්සලේ අඩුපාඩු සකසා ගන්නට උනන්දු වන්න. ඔබ හැමට තෙරුවන් සරණයි.